ලාභයක් මුදලක් හැමදේම ඉතිරි කරගන්න මාස්ටර්කාඩ්. අද වෙනකන් හිතරේ දෙන්න එක වචනයක්වත් අපි දෙන කියාගන්නේ. එහෙම වෙලා තින් අපි දැනට හරියනම කෙනා හම්බෙච්ච නිසා. ආත්ම 30ක් යනකනු වෙනස් නොවන ආදරයක් කියලා. ඒ වුණාට සමහර පොඩි දේවල් තියෙනවා ජීවිතයට ලොකු බරක් කරන. අම්මේ මගේ නම දැම්මේ කවුද අම්මේ? ඇයි දෝනි මහන්නේ? නෑ විහාන්ගේ නම දාලා තියන්නේ ආගේ බාප්පලු. විහාන්ගේ බාප්පිගේ අද මතක් වුණේ. අයියෝ. අයියාමේ අයියෝ කියලා කිව්වේ. දෝනි විහාන්ගේ බාප්පගේ නම කියලා ගන්න අමතක වුණා. විහාන්ගේ බාප්පට මාත් එක්ක කතා කරන්න ඕනි කිව්වා. ඒත් මං ඉල්ලගත්තේ නෑ යාගේ නම දා. අම්මේ මගේ නම කවුද දැම්මේ කියලා කියන්නකෝ අම්මේ. දෝනිගේ නම දැම්මේ අම්මි. අම්මිට දාන තිබ්බනේ අම්මිගේ නම මට. එතකොට කවුරු හරි ප්‍රාර්ථනා කියලා කතා කරොත් අපි දන්නේ නැහැනේ අපි දෙන්නගෙන් කාටද කතා කරන්න කියලා. එහෙනම් ඒගොල්ලන්ට කියන්න මට කලණි කියලා කතා කරන්න කියලා. හරි හරි. දැන් ඉතින් නම දාලා ඉවරයිනේ. ඒ දෝනි කැමති නැද්ද අහන්න කියන නමට? නෑ. මම කැමති අහන්න කියන නමට. ඇයි එහෙනම් අම්මි මට මුඳුල්ලිගේ කියලා දැම්මේ? ඒක යගේ අයිතියක් නිසා. කියන්නකෝ අම්මි. පුතේ අම්මිට කතා කර කර ඩ්‍රයිව් කරන්න අමාරුයි. අපි යන විදිහට යමු. Rhino Cement Roofing Sheets. Unama Milata Kal Pavatina Baharayak. Love Super Within Free Gas. Sokutin Shopping Karanna Nomine Gas Sarangyanna. Hari Matayad. Sulega. Abe Putako. Office ke yalu wage yak hambu wenna kiyala giyi. මට වෙලාවකට හිතෙනවා හොටෙල් එකයි බිස්නස් ඔක්කොමයි විකුණලා දාලා ඔයත් එක්ක කොහේරි පිට රටකට යන්න. හේ මොකද මහින් එකපාරටම? නැති එකපාරටම හිතුණු දෙයක් නෙවෙයි. අපේ පුතත් මේ බිස්නස් ගැන උනන්දුවක් නැත්තම් වෙන මොනව කියලා කරන්නද? එහෙම කියලා ඔයා ජීවිත කාලෙම මහන්සි වුණු බිස්නස් එක එක පාටම පිටට දෙන්නවට පුළුවන්ද මහේ? අනං කියන්නේ ඔයා මේ ගැන පුතත් එක්ක ටිකක් කතා කරන්න. තා එක කතා කරලා එයාට මේ බිස්නස් එක දැන් ඔයා පවරන්න. එයා දැන් පොඩි ළමෙක් නෙවෙයිනි සුලේක. අනිත් එක එයා කරන්න කියන වැඩ ගැන හොඳට හිතලා තීරණ ගන්න පුළුවන් නිදහසක් එයාට තියෙනවනේ. ඉතින් ඊළමයි කරන දේවල් වලට බලපෑම් කරන්න හොඳ නැහැ. දෝනිට තාත්තගේ නම කියලා කතා කරනවට අකමැති නම් අම්මගේ නම කියලා කතා කරන්නද? එපා අම්මේ තාත්තගේ නම තියනවට කැමති අම්මේ. අද හවසට එක්කන් යන පුංචි එයානකන් වයින් පරිස්සමෙන්. හරි අම්මේ. බයි බයි. ඔයා දන්නවනේ මහේ එයාට තාමත් තනියෙන් තීරණයක් ගන්න අමාරුයි කියලා. මම මේ ඔයාට කියන්නමයි හිටියේ. එයා ආපහු වැරදි තීරණයක් ගන්න කලින් අපි එයාගේ අනාගතය ගැන ටිකක් බලමුද මහේ? ඔය බලමු කියන එකෙන් ඔයා අදහස් කරන්නේ මොකද්ද? ඉෂානි දුවයි අපේ පුතයි දැන් සෑහෙන කිට්ටුවෙන් ඉන්නේ. එයාලා දැන් පොඩි ළමයි නෙවෙයිනේ. ඉෂානි දුවගේ හිතේ අපේ පුතා ගැන අදහසක් තිබුණේ අද කීයක නෙමෙයි කියලා ඔයා දන්නවනේ. ඉතින් අපි ඒ ගැන ටිකක් බලමු. සුලේකා මට පේන මට ඇහෙන දේවල් ඔයා මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. තේරුණාද? අනිත් එක ඔයා හොඳටම දන්නවා. ප්‍රාර්ථනා දුව පුතාගෙන් ඩිවෝස් වෙන්න ඉෂානි දුවත් හොඳ හේතුවක් වුණා කියලා.
ඔයා නොදන්න දේවල් කියන්න යන්න එපා. ඉෂාන් කියන්නේ ඔයාගේ නංගිගේ දුව. පිට මිනිස්සු ගැන හොයපු කාලේ තමන්ගේ කෙනෙක් ගැන හොයුවනම් මේ දේවල් මේ විදිහට වෙන්නේ නැහැනේ. ඔය කතා කරන්නේ ඔයා නෙවෙයි මගේ නංගි. නංගිගේ වචන ඔය. අනිත් එක ඔයා හිතන්න එපා මට වඩා මගේ නංගි ගැන ඔයා දන්නවා කියලා. මම මේ ඉවසගෙන ඉන්නේ අර පවුල ගැන හැඟීමක් තියෙන නිසා. එතකොට මගේ පුතා ගැන තීරණයක් ගන්න මට අයිතියක් ඇත්තෙම නැත්. ඔයා හැමදාම කළේ එයාට එයාගේ නිදහස දීලා එයාව නරක් කරපු එක. දැන් පේනවනේ වෙලා තියෙන දේ. මං කවද්ද සුලේකා පුතා ගැන තීරණ ගත්තේ? මම හැමදාම කළේ එයා තීන්දුව තීරණ ගත්ත වෙලාවට හරිවැරද්ද පෙන්නලා දීලා එයාව ගයිඩ් කරපු එක. දෙමව්පිය උනහම කරන්න ඕනේ දරුවෝ තීන්දුව තීරණ ගන්නකොට ඒගොල්ලන්ව කන්ට්‍රෝල් කරන එක නෙවෙයි. ඒවැ හරිවැරද්ද පෙන්නලා දීලා ඒගොල්ලන්ව ගයිඩ් කරන එක. ඔයා ඔක්කොටම කලින් අන්න ඒක තේරුම් ගන්න. එස්එල්එස් සහතිකය සහිත මැලිබන් යහපෝෂ මට විශ්වාසයි. මැලිබන් කිරි විශ්වාසයි අම්මතරම්. ලක් කියන්න ධෝනිව ගෙනාවද? දුවව? ඔව්වනේ. මං හැබැයි ධෝනිව ඉස්කෝලෙන් ගෙනාවද කියලා. ආ මට කිව්වද? විහිළු කරන්න එපානේ. අනියක් විහිළු නෙමෙයි මං ඇත්තටම අහන්නේ. ඔයා ඔය ඇත්තමද කියන්නේ? එහෙනම් මං ඔයාට කිව්වේ ඊරේ ධෝනිව එක්කන් ඉන්න කියලා. අයියෝ අනියක්ගේ මට අමතක වුණානේ. අනේ දෙයියනේ. එතකොට මගේ දුව තාම ඉස්කෝලේද? ඉන්න 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 අගේ මම දැම්ම ගිහින් බලන්නම්. අංගිත් හොඳටම බය වෙලා එයා ස්කූල් එකටත් ගිහින්. මේ මන් දන්නේ එයා කරන වැඩ බලන්න. නැහැ ඉතින් බැන්නට වැඩක් නැහැ නේ. ළමයට කරදරයක් වෙලා නැහැ නේ. නැහැ ඉතින් බය වෙන්න දෙයක් නැහැ නේ. මං ඔෆිස් එකේ ඉඳන් ස්කූල් එකට ගියේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. මං ඒ තරම් බය වෙලා ඩ්‍රයිව් කරේ. පරක්කු වෙනකොට මම බැලුවා මොකක් හරි වැඩකට ගිහිල්ලා පරක්කු වෙනවද දන්නේ නැහැ නේ. එහෙනම් මං ඉඳල එක්කන් ආවා. මම ආයෙනකම් බලන්. අනේ හොඳ වෙලාවට ආවේ අකලංක. අදන්නවද අම්මා කෙනෙක් වෙන එකේ අමාරුම දේ මොකද්ද කියලා? දරුවා ගැන බයෙන් ජීවත් වෙන එක. දරුවාට පොඩි හරි අසනීපයක් වෙයිද කියලා බයෙන් ඉන්නේ. එහෙම නැත්නම් එයා ස්කූල් ගියාට පස්සේ ආපහු හවස ගෙදර එනකම් බයෙන් ඉන්නේ. අම්මල කොමත් එහෙම තමයි නේද? ඔව්. අම්මල එහෙම තමයි. මං අපි දෙන්නට මොන හරි බොන්න ගේන්නද? අනේ එපා කලංක. ඔයා මට හරි ගන්න බෑ. මං තනින් බුණ එක හරි නෑ. එනකම් මටත් එක්ක ගිහින්. මර.
Meeting එකට ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. ඔව් සර්. හා. Good afternoon. හා. ඔයා මෙහෙ. මට තාත්තා එක්ක කතා කරන්න ඕනේ だっ. හා. Meeting එක on කරන්න තව කොච්චර වෙලා තියෙනවද? සර් විනාඩි 5ක් විතර තියෙනවා. හරි. මට විනාඩි 10ක් දෙන්නකෝ මම එන්නම්. හොඳයි සර්. ලාවලිටි උඹලකට ලොකු කෑලි සහ කුඩු ස්වභාවික කුළුබඩු සමග පදමට මස වෙලා. හරිම රසයි. මට හෙටත් බොන්ජි ඕනේ. No cubes. එළවලු අතරින් මැවෙන chicken රස. Life Boy shampoo. ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක්. එතකොට ඔයාලගේ ගම මෙහෙමද? Hello. බලාගෙන යනකොට කොළඹ කියන හැමෝම පිටගම් වලින් ආපුවානේ. එතකොට ඔයා කොළඹනේ මේ? අපි නూరు. තාත්තා ඉතින් යාගේ වැඩත් එක්ක හැම වෙලෙම කොළඹ තමයි හිටියේ. අස ඉතින් මටත් කොළඹට එන්න ඕන. බලාගෙන යනකොට කොළඹ කියන්නේ නියම ගම. ඒක නම් ඇත්ත. ඉහන් බාපිට හරි ආදරේ වගේනේ. ඉන්නේ මාත් එක්ක තමයි වැඩිපුරම ඇවිදින්න යන්නේ. අම්මා තාත්තාටත් වැඩිය මාව තමයි හොයන්නේ. අපේ කෙනෙක් නම් ඉතින් ඇවිදින්න ආසයි. ඇවිදින් ඉතින් යට තාත්තා උනේනේ. ඔය ඔහොම හිටියට ඉන්නේ දැන් ඔය කොහේ හරි ඇවිදින්න යනවනේ. ඇවිදින්න උඩ දකින හැමදේම ඉල්ලනවා. මයිති පුරුදුනා පර්ස් එක ගිරාවේ නැහැ කියලා බොරුවට කියන්නේ. දැන් මම කොහේ හරි යන්න එළියට යනකොට මිනිහා මගේ කාමරේට ඇවිල්ලා කියනවා බපි පර්ස් එක ගන්න කියලා. ත්‍රි පණ්ඩිත. පොඩි අය දැන් හරි ඇඩ්වාන්ස්ඩ්. එනං ඇත්ත. ඉස්සරහට විහාන්ට නම් තනියක් නැති වෙන්නේ. දැන් විහාන්ගේ අම්මට මාස කීයද? මාස 4ක්. මට කතා කරන්නත් බැරි වුණා. ඉතින් ඇවිල්ලා යන්නකො එලවක අපේ ගෙදර. හරියක ලංක. මම බලන්නම්කො. බල ඉතින් ලොකු මිනිස්සුලු. අපි පොඩි මිනිස්සු. අපේ ගෙදර ලොකුලු ඉන්නේ. අනේ යන්න. දැන් කවුද කිව්වේ අපි ලොකු මිනිස්සු කියලා? හරි හරි මම විලුවක් කළේ. අරන් ඉතින් අපි ලොකු මිනිස්සු තමයි. යමද? යා. අක්කත් බලාගෙන ඉතියි පර. තාත්තේ මං ආවේ අම්මත් එක්ක කරපු කතාවක් නිසා. ඇත්තද තාත්තා මේ හෝටල් එක විකුණන්න හදනවා කියන්නේ? ඔව් මං එහෙම ඩිසිෂන් එකක් ගන්න ඉතමින් ඉන්නේ පුතා. තාත්තේ මන් දන්නවා මේ දේවල් ගැන මට එච්චර ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබෙන්නේ නැහැ කියලා. හැබැයි එහෙමයි කියලා තාත්තා මේව පිටට දෙනවා බලන් ඉන්නත් මට බෑ. මොකද මන් දන්නවා තාත්තා කොච්චර මහන්සි වුණාද මේ දේවල් මේ මට්ටමට ගොඩනගන්න කියලා. ඉතින් මම කල්පනා කරලා තාත්තට කලින් මන් ඩිසිෂන් එකක් ගත්තා. ඒ මොකද පුතා? මන් ලෑස්ති තාත්තා මේ බිස්නස් බාර ගන්න. හැබැයි ඒ තාත්තා මට මේ හැම දෙයක් ගැනම උගන්නලා තාත්තගේ හිතේ විශ්වාසයක් ඇති වුණාට පස්සේ මං ගැන. එතකන් මං තාත්තත් එක්කම මේ වැඩ බලා ගන්න. I'll just shadow you. ඔයා මේ තීරණේ ගත්තේ අම්මගේ කීම අහලා එහෙම නෙවෙයි නේද? අම්මා කියන දේ කරන්න මං දැන් පොඩි එකෙක් නෙවෙයිනේ තාත්තා. හැබැයි තාත්තට මං ගැන විශ්වාසයක් ඇති වුණාට පස්සේ එතකම් මං තාත්තගෙන් වැඩ ඉගෙන ගන්නවා. පුතේ සීයා
එයාගේ බිස්නස් ඔක්කොම මට බාර දෙන්න තීරණය කළා. මං ඒකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. මම මගේ තනි කැමැත්තට මගේ මේ වැඩ පටන් ගත්තා. සීයගලේ එයාගේ බිස්නස් ඔක්කොම විකුණලා ඒ හැම සතයක් මගේ මේ වැඩට දැම්මා. අන්න පුතේ තාත්තලා. ඉතින් ඔයා කරන්න අකමැති දෙයක් බලෙන් කරවන්න ඔයාට බලපෑම් කරන්න මට බෑ. ඒක නිසා පුතා හොඳට හිතලා බලලා තීරණයක් ගන්න. ඇත්තටම තාත්තේ මං අතරමං වෙලා ඉන්නේ. මං දන්නවා තාත්තට මං වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. දැනටමත් තාත්තා මං වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවා. ඉතින් දැන් මට තාත්තා වෙනුවෙන් මේ දේ කරන්න ඕන තාත්තේ. මං ඒක ඩිසයිඩ් කරලා ඉවරයි. හින්ද ප්ලීස් පුළුවන් නම් මට ඒකට උදව් කරන්න. පුතේ තාත්තලා උදව් කරන්නේ නැහැ. යුතුයකම් කරනවා. ඔයා සන්ඩේ ෆ්‍රී තියාගන්නකො. මං ඔයත් එක්ක මැනේජ්මන්ට් එකේ මීටින් එකක් අරේන්ජ් කරන්න. අපි එතනින් මේක පටන් ගනිමු. Is that okay with you? Thank you. Rhino Cement Roofing Sheets. ඔන්නම මෙලට කල් පවතින වහරයක්. Love Super within free gas. සතුටින් shopping කරන්න නොමිලේ gas අරන් යන්න. Sorry ඉතින් තාම තරහද? Sorry තමයි. හොඳ වෙලාවට අකලංක හිටිය. නැත්නම් තේ අරලම මොනා කරගනීත් නැන්නේ. ඔයා දන්නවා නිතින් මං ගැන. මට මේ කියපු දේ මේ මතක නෑ. අනික ඔයා උදේ චුට්ටක් මතක් කරන්න ඉපැයි. මටත් අමතක වෙලා තිබුණා. ඒකනේ ඔයාටත් අමතක වෙලා. ඊට පස්සේ මට වැඩක් කිව්වම දෙතුන් වතාවක් මතක් කරන්න හොඳේ. අපුනේ ඕනේ මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ආයෙ මම ඔයාට වැඩ කියන්න. ඒකත් හොඳ. මේ තෝනි හෝම්වර්ක් කරනවා. පුළුවන් ද කියලා පොඩ්ඩක් බලන්න. මොකද ඉතින් මේ කියලා මේ මතක නැහැ. අනේ ඕනේ මම කරගන්න. නෑ නෑ අහුම ඉන්නවා මං ගිහින් බලන්නම්. උඹට දැකලා පුරුදුයි මම මේ ඇත්ත කල්පනා කළේ කොහෙද කියලා. ඔව් කොහෙද? ඔහි ඒක තමයි. කොහෙද? ඔයාට මතකද? මෙන්න හා ෂුවර් මම මේ ඔහ නෑ. ඔයාගේ නම මොකද්ද මේ කිව්වේ? නෑ මම ඔයාට නමක් කිව්වේ නෑ. මම අර ගර් බලන්න නම ඔයාට කවුරුරේ આવුවොත් මං බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ආදරයක්ද කියලා මට කියන්න තියෙන්නේ. මේ වගේ අවුරුදු 30ක් විතරක් නෙවෙයි ආත්ම 30ක් යනකනු වෙනස් නොවන ආදරයක් කියලා.
විහාන්ගේ බාප්පා අකලංක. සමහර අය ලොකු වුණාම ඒගොල්ලන්ට ප්‍රශ්න එනවා. එහෙම ප්‍රශ්න ආවහම යාලට හිනා වෙන්න අමතක වෙනවා. කලින් මං අතින් වෙච්ච වැරද්ද හින්දාද ඔයාට දුවව මාත් එක්ක තියලා යන්න බැරි? නිකම් බෝල. ඒ කියන්නේ අපිට යන්න වෙන්නේ. ඔව්. ගිහින් එන එක ප්‍රශ්නයක් වෙයිද? කරුණාකරලා මගේ කොළේ කතා කරන්න. මගේ වැදගත්කම නේ ප්ලීස් අයෂ්.